අපේ පොඩි හාමුදුරුවෝ මේනින් වහන්සලා දුවල පුතාල වෙනුවෙන් DP පිරිවෙන තුලින් 3 ශ්‍රේණිය ත්‍රිපිටක ධර්මයේ පොතේ අපි මේ දවස්වල අපි කතා කරන්නේ ධම්මපදය ගැන. ඉතින් මේ 23 වෙනි පාඩම තමයි අපි කතා කරන්නේ. 23 වෙනි පාඩමේ දෙවෙනි කොටස. අද අපිට තියෙන දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියන්නේ 21 මුල් කතා දෙකක් අපි කලින් පාඩමේ කතා කළා. ඉතින් මේ දෙවෙනි පාඩමේ තව කතා දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුප්ප වර්ගයේ. එතකොට මොකද කතා දෙක? අපි ගත්තොත් එහෙම පුප්ප වර්ගය කියන්නේ 4 වෙනි වර්ගයනේ. එතකොට 4 වෙනි වර්ගය 7 වෙනි කතාව. එතකොට කතා 6ක් කරලා දැන් 7 වෙනි කතාව තමයි අපිට තියෙන්නේ. සුභාෂිත දහම සුවඳ ඇති මනරම් මලක් කරගන්න. සුභාෂිත දහම සුවඳ ඇති මනරම් මලක් කරගන්න. ඔක තමයි මාතෘකාව. කතාවේ අනුමාතෘකාවක් හැටියට කතාවට මාතෘකාව දාලා තියෙන එක. සවැට් නුවර චත්තපාණී නම් උපාසකතුමෙක් විසීය. හෙතම අනාගාමී ත්‍රිපිටක ධාරියකි. දිනක් හෙතම උදෑසනම පෙහෙවස් සමාදන් වී බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම සඳහා දෙවුරම් වෙහෙරට ගියේය. ඔහු එකත් පසක හිඳගෙන භාග්‍යවතුන් වහන්සේගේ දහම් කතාවට සවන් දෙමින් සිටින අතර පසේනිදි කොසල් රජතුමාද බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණියහ. ඔන්න සවැත් නුවර චත්තපාණී. දායක මහත්තයාගේ නම මොකද්ද? චත්තපාණී. චත්තපාණී කියලා දායක මහත්තයෙක් හිටියා. උපාසක මහත්තයෙක් කියමුකෝ හිටියා. එතුමා අනාගාමී කෙනෙක්. අනාගාමී ත්‍රිපිටක ධාරියෙක්. එතුමා අනාගාමීත්වලා බණක් දන්නවා. නිකම්ම කෙනෙක් නෙමෙයි. එතකොට ධර්මයේ පිළිබඳ අවබෝධයක් තිබිච්ච අනාගාමී උපාසක මහත්තයෙක්. එතකොට එක දවසක් ඔහු පෙහෙවස් සමාදන් වී. ඒ කියන්නේ 800 සමාදන් වෙලානේ. 800 සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම සඳහා දෙවුරම් වෙහෙරට ගියේය. එක දවසක් දෙවුරම් වෙහෙරට නැත්තම් ජේතවනාරාමයට ගිහිල්ලා ඉන්නවා. එහින්නකොට ඔහු එකත් පසක හිඳගෙන භාග්‍යවතුන් වහන්සේගේ දහම් කතාවට සවන් දෙමින් සිටින අතර බුදුහාමුදුරන්ගේ එතකොට ධර්ම දේශනාවක කතා කර ඉන්නකොට පසේනේදී කොසල් රජතුමා අහලා තියෙනනේ ඒ කොසල් රජතුමා මේ පසේනේදී කොසල් රජතුමා එනවා බුදුහාමුදුරුව මුණ ගැහෙන්න. බහ දැකින්නදී නිතරම කොසල් රජතුමා ගොඩාක් වෙලාවට එතුමත් පන්සලට එනවා. ඒක චත්තපාණිත් ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ ළඟ වාඩි වෙලා බණ අසමින් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා ඉන්නේ. රජු එන විට තමා නැගී සිටිය යුතුයද නැද්දයි උපාසකතුමාට දෙගිඩියාවක් ඇතිවිය. මා සිටින්නේ තුන්ලවට අධිපති අගරජු සමීපයේය. ඒ නිසා එක් ප්‍රදේශයකට අධිපති ප්‍රාදේශීය රජ කෙනෙකු එන විට නැගී සිටීම අයුතුය. රජු දැක නැගී සිටියහොත් භාග්‍යවතුන් වහන්සේට අගෞරවයක් කළා වන්නේය. රජතුමා නුවණැත්තෙක් නම් වඩා ගරු කළ යුතු උත්තමයෙකු ළඟ නැගී නොසිටීම ගැන කෝප නොවෙනු ඇතැයි සිතා උපාසකතුමා හිඳගෙනම සිටියේය. දැන් චත්තපාණී වාඩි වෙලා ඉන්න රජතුමා එනවා දැක්කා. දැන් චත්තපාණිට හිතනවා දැන් නැගිටිනවද නැද්ද? නැගිටිනවද නැද්ද? දැන් කෙනෙක් එනකොට අපි ගෞරව කරන්න මොකද කරන්නේ? වැඩිහිටියෙක් එනකොට අපි නැගිටින්න ඕනි. ඒක සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට, ලොකු මෑණි නමක් වඩිනකොට නේද? එතකොට අපේ ගුරුවරයෙක් නේද? හාමුදුරුවමක් නම් හාමුදුරුවම අනිවාර්යෙන් නැගිටිනවා. වැඩි හිටි හාමුදුරුවම ගිහියැත්තෝ ස්වාමීන් වහන්සේ නමක් අපි අම්මා තාත්තා වැඩි හිටි කවුරු එනකොට නැගිටිනවා. ඒක අපේ තමන් ළඟ තියෙන හොඳ ගුණයක්. කෙනෙකුට ගරු කරනවා කියන එකෙන් පේන්නේ තමන් ළඟ තියෙන හොඳ ගුණයක්. එයාට කරන දෙයක් නෙමෙයි තමන්ගේ හොඳ ගුණේ පෙන්නනවා. දැන් අපි කියන කවුරු හරි එනවා හාමුදුරුවෝ එමක් එනවා මන්න කිචින්න. ඒකෙන් මොකද වෙන්නේ? එයාට වෙන්නේ මොකද්ද? දැන් ඔබ හිතන්නකො මම ඉන්නවා. මම කොහේ හරි තැනකට වඩිනවා. මම කොහෙට හරි වඩිනකොට කවුරු හරි ළමයි පිරිසක් ඉන්නවා. ළමයි ටික හිතනවා ඔය හාමුදුරන්ට අපි නැගිටින්නේ කියලා ඉන්නවා. මට මොකද වෙන්නේ? මට මොකක්වත් වෙන්නේ. ඒගොල්ලෝ නැගිටින්නේ නැහැ කියලා මට ඇති දෙයක් වුණාය. මට මොකක්වත් වෙන්නේ නැහැ. දැන් අර ළමයි මම දැකලා නැගිට්ටා. අනේ ගරුකරන්න මම දැකලා හාමුදුරු දැකලා අර ළමයි ටික නැගිට්ටා. නැගිටලා ගරු කරා. මට මොකද වෙන්නේ? මොකක්වත් නැහැ. ළමයි නැගිට කියලා මට නිකන් අමුතු ශක්තියක් එනවද? නැහැ. හාමුදුරන්ට දෙන වෙන දෙයක් නෑ. හැබැයි ඒ ළමයිට වෙනවා. මොකද ළමයිට වෙන්නේ? නැගිටලා ගරු කරනකොට ඒ ළමයිට පින් සිද්ධ වෙනවා. ඒ ළමයිට කුසලයක්වත් වෙනවා. ඇයි? හොඳ චේතනාවෙන් නැගිට්ටා. හැබැයි නැගිටින්න නැතුව හිටියනම් පව් සිද්ධ වෙනවා. කාටද පව් සිද්ධ වෙන්නේ? ඒ ළමයිටමයි. අන්න. එතකොට කෙනෙකුට ගෞරව කිරීම තුළ පින් සහ පව් අගෞරව කිරීම තුළ පින් පව් සිද්ධ වෙන්නේ Tamanට මිසක් කරගන්න අයට මිසක් වෙන කෙනෙකුට නෙමෙයි. අන්න ඒක තේරුම් ගත්තම හරි. ඕක තමයි නියම දහම. අපි හිතන්නේ අනිත් එක්කනට ගරු කරනවා කියලා නෑ. ඒක Tamanටයි ඒකේ බලපෑම තියෙන්නේ. ඔන්න චූටි හාමුදුරනේ හොඳට මතක තියාගන්න මෑණිවරු. එතකොට මේ චත්තපාණි කල්පනා කරනවා මම කාටද වඳින්නේ? රජතුමාට ගරු කරන්න මේ කාටද ගරු කරන්නේ? රජතුමාට ගරු කරන්න නැගිටිනවද? බුදු හාමුදුරු ඉස්සරහා නැගිටින එක හොඳද? ඔන්න ඔහුට සිතුවිලි මාලාවක් ඇති වෙනවා. ඔහු හිතනව නෑ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයටම රජතුමා. බුදුරජාණන් වහන්සේ මේ කෙනෙකුට නෙමෙයි අගරජ්ජුරු අධිපති තුන් ලොවට අධිපති. අපි කියන්නේ තුන් ලොවට අධිපතිනේ. තෙදව් ලොවටම අධිපති සක්‍රදේව දෙදෙව් ලොවට බුදුහාමුදුරු කාමලෝක රූපලෝක අරූපලෝක තුන් ලෝක ත්‍රිලෝකාග්‍ර අපි කියන තුන් ලෝකාග්‍ර එතකොට තුන් ලෝකයටම අග්‍ර වූ බුදුහාමුදුරු ඉද්දී මේ ප්‍රදේශයකට අධිපති රජතුමා එනකොට නැගිටින්න ඕනේ. රජතුමා මොලේ තියෙනව නම් තේරුම් ගනි, නුවණ තියෙනව නම් තේරුම් ගනි කියලා ඉඳගෙනම හිටියා නැගිට්ටේ නෑ. අනික ඉතින් හිටියේ බිම වාඩිලා හිටියා. ඉතින් රජතුමා එනකොට නැගිටිලා සමහරව ගරු කරනවානේ. චත්තපාණි නැගිටින්න නැතුව එහෙම්ම හිටියා. මොකද වෙන්නේ? එහි පැමිණි රජතුමාට තමා කෙරෙහි ගරුසරු නැතිව හිඳින උපාසක තැන කෙරෙහි කෝපයක් ඇති වුවත් ඒ බව නොඅඟවා බුදුන් රඳුන් වැඳ එකක් පසක හිඳගත්තේය. බුදුරජාණන් වහන්සේද රජතුමා උපාසක තැන කෙරෙහි කුපිත වූ බව දැන මහරජ මේ චත්තපාණි උපාසක තන පණ්ඩිතයෙකි, නිර්වාණ ධර්මයේ දුටු කෙනෙකි, ත්‍රිපිටක ධාරියෙකි, යහපත අයහපත පිළිබඳව දක්ෂයෙකයි උපාසකතුමාගේ ගුණ වදාළසේක. එහෙන් රජතුමාගේ සිත මෘදු විය. මෙතන දැන් රජතුමා ආවා. එනකොට චත්තපාණි නැගිටින්නේ නැහැ, වාඩි වෙලා ඉන්නවා. රජතුමා දැක්කා. රජතුමා ටිකක් කේන්ති ගියා. මේ මිනිස්සයා මන් දැකලත් නැගිටින්නේ නෑ කියලා ටිකක් තරහෙන් බුදුහාඳුර ඉස්සරහා තරහ වෙන්නන්නත් බෑනේ. හිතේ තියාගෙන ඉන්නකො මම පස්සේ බලා ගන්නම් කියලා. එහෙමනේ රජවරු. ඉතින් පස්සේ බලා ගන්නම් කියලා නිකන් තරහෙන් බුදුහාඳුරන්ට වැඳලා එක පැත්තකින් වාඩි වුණා. එකත් පස්සකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක රජතුමාට කේන්ති ගිහිල්ලා. හැබැයි මේ මිනිස්සයාට අහිතක් කළොත් එහෙම පස්සේ ගිහිල්ලා එන්න කියලා දඬුවම් කළොත් හොඳ නෑ. බුදුරජාණන් වහන්සේ චත්තපාණිගේ ගුණ කියනවා. රජතුමිනි මේ චත්තපාණි දායක මහත්තයා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, පඬිතෙක්. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. නිර්වාණය දුටු කෙනෙක් කියන එක පොඩි ආන්දනේ. මෙතන නිවන් එතුමා රහත් වෙලා හිටියේ නෑ. එතුමා අනාගාමි වෙලා හිටියේ. එතුමා අනාගාමි කෙනෙක්. එතකොට රහත් කෙනෙක් නෙමෙයි, රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මම හිතන්නේ මෙතන නිර්වාණ ධර්මයේ දුටු කෙනෙක් කිව්වා. මෙතන පොඩි වැරද්දක් තියෙනවා පොතේ. ඒක එතුමා අනාගාමි කෙනෙක්. බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ අනාගාමි කෙනෙක් කියලා. එතකොට ත්‍රිපිටක ධාරියෙකි. ඔය ත්‍රිපිටකය ගැන දන්න යහපත අයහපත පිළිබඳව දන්න එකයි උපාසකතුමාගේ ගුණ වදාළසේක. බුදුහාමුදුරුවෝ උපාසක මහත්තයාගේ ගුණයන් දේශනා කළා. පසු දවසක උපාසකතුමා පාවහන් පැලඳ කුඩයක් ඉසලාගෙන රජමිදුලෙන් යමින් සිටියේය. රජතුමා ඔහු කැඳවීය. හෙතම කුඩය හකුලා පාවාන් ගලවා ඉවත්කොට රජතුමා වෙත ගොස් වැඳ එකත් පසක සිටියේය. එවිට රජතුමා එදා මා එන විට නැගී නොසිටි ඔබ අද මා දැක කුඩ පාවහන් පසකලා පැමිණියේ මන්දැයි විමසුවේය. උපාසකතුමා ඊට හේතුව පැහැදිලි කළ විට පැහැදුණු රජතුමා තම අන්තఃපුරයේ බිසවවරුන්ට ධර්මයේ උගන්වන්න ලෙස උපාසකතුමාගෙන් ඉල්ලා සිටියේය. උපාසකතුමා එය බාර නොගෙන බුදුරජාණන් වහන්සේට සැලකරන ලෙස දැන්වීය. දැන් ඊට පස්සේ දවසක් හරි වැඩක් වෙනවා. රජතුමා දවසක් උඩ තට්ටුවේ සඳළු තලයට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා. මේකේ කෙටියෙන් තියෙන්නේ මම මේ කතාව කියන්නේ. එතකොට සඳළු තලයට වෙලා උඩ තට්ටු වෙලා පාර දිහා දවසක් විවේකීව බලාගෙන ඉන්නකොට චත්තපාණී එතන මිදුලෙන් යනවා. මිදුලෙන් පාරක් තිබුණා. මේ පාරේ එහා යනවා. කුඩෙත් අටවගෙන සෙරෙප්පු දෙකක් දාගෙන යනවා. රජතුමාට මතක් වුණා මේ මිනිස්සයා එදා මම යනකොට නැගිටිනේ. බුදුහාමුදුර ඉස්සර ලොක්ක වගේ හිටියා. බුදුහාමුදුර එදා හොඳ කියපු හින්දා මං මුකුත් කරේ නැත්තේ. ගෙන්නන්න ඕනි බලන්න කියලා පණිවිඩයක් කියවුවා එන්නේ කියලා. රජතුමා එන්නේ කිව්වා. ඊට පස්සේ චත්තපාණී කුඩේ අටවලා පැත්තකින් තියලා සෙරෙප්පු දෙක ගලවලා රජතුමාට බොහෝම ස්වාමීනි කියලා දේවයන් වහන්සේ. එහෙමද රජතුමාට මිනිස්සු බොරුවට හරි ගරු කරනවා. ඇයි? නැත්තම් මරලා දානවනේ. රජායි වරජාට ඉතින් හොරි ගෞරව කරනවා. වෙන දැති දැන්වල බණිනේ ඇති. හැබැයි ඉස්සර හරි බැගෑපත්. එතුමා එහෙම බණින කෙනෙක් නෙමෙයි අනාගාමී උපාසක මහත්තයෙක්නේ. එතුමා හරි ගෞරවයෙන් රජතුමාට ගරු බොහොමං කළා. ඒකොල්ල එක පැත්තකින් වාඩි වුණා. රජතුමා අහනවා එදා බුදුහාමුදුරු ඉස්සරහා මම දැක්කම නැගිටිනේ අද කුඩේ අකුලලා සෙරෙප්පු ගලවලා මේ ගරු කරන්නේ ඇයිද කියලා අහනවා. එදා මට එවිට කියන මොකද? එදා මම එන විට නැගී නොසිටි ඔබ අද මා දැක කුඩපාවන් පසකලා පැමිණියේ මන්දැයි විමසුවේ. ඇහුවා මොකද ඒකට හේතුව මෙහෙම කරන්න? එදා කරන්නේ නැතු අද කරන්නේ? උපාසකතුමා ඒට හේතුව පැහැදිලි කළා. මොකක්ද කිව්වේ? රජතුමනි එදා මං හිටියේ බුදුහාමුදුරු ළඟ. බුදුහාමුදුරු ළඟ ඉන්නකොට රජතුමා එනකොට නැගිටින එක බුදුහාමුදුරන්ට හොඳ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ගෞරවයක් පිණිස තමයි මං අගෞරවයක් වෙයි කියලා තමයි නැගිටින්නේ. නැත්නම් නැත ඔබතුමාට මගේ ගෞරවය අඩුවක් නෑ කියලා කිව්වා. එතනදී තවත් කතාවක් අපි පොඩි හාමුදුරන්ට අපේ මෑණිවරුන්ට කියලා දෙන්න තියෙනවා. මෙහෙණින් වහන්සේලාට. මොකද? දැන් අපි දානට වඩිනවා. ලම්පුතාල දුවලටත් වටින කාරණයක් මේක. දානට වඩිනකොට ගොඩක් ගෙවල් වලට අපි කරඬුන් වහන්සේ වඩම්මනවා. කරඬුව වඩම්මන්නේ මොනා කියලාද? බුදුහාමුදුරුව වඩම්මනවා කියන චේතනාවෙන් තමයි වඩම්මන්නේ. ඒ වඩම්මගෙන ගිහිලා අපි කරඬුන් වහන්සේ තැම්පත් කරනවා. ධාතු කරඬුව තැම්පත් කරනවා. තැම්පත් කරලා ඊට පස්සේ දැන් අපි හිතමු පන්සල් දෙක තුනකින් වඩිනවා. සමහරට දානවලට එහෙමනේ දෙක තුනකින් වඩිනවා. සමහරට ඔක්කොම එක සැරේ වඩින්නේ. එක පන්සලක තව වාහනයක් එනවා. තව පන්සලක තව වාහනයක් එනවා. එහෙමනේ. අපි කරඬුව වඩම්මගෙන වඩා හිඳෙව්වා. තව අල්ලපු පන්සලේ ලොකු හාමුදුරුවෝ දෙනමක් පස්සේ වඩිනවා. පුටු ටිකක් තියලා තියෙනවා. දැන් අපි වාඩි වෙලා ඉන්නවා. අර හාමුදුරුවෝ වඩිනවා. දැන් ගිහිල්ලා බුද්ධ පූජාවක් තියන්න ලැහැත්ති කරනකොටම අර හාමුදුරුවෝ වඩිනවා. දැන් ලොකු හාමුදුරු නමක් වඩිනකොට පොඩි හාමුදුරුවෝ ටික මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් නැගිටින්න ඕනේ. ඒක නීතිය. ඒ කියන්නේ අපේ සාසනික සම්ප්‍රදාය නැගිටිනවා. හැබැයි මතක තියාගන්න ධාතු කරඬුව වැඩ ඉන්නවා නම් මොන නායක හාමුදුරුවාවත් නැගිටින්නේ නැහැ පොඩි හාමුදුරුවනේ. ඇයි නැගිටින්නේ නැත්තේ? බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නවා ඉස්සරහා. එහෙනම් බුදු ධාතු කරඬුව තියෙද්දී අනිත් හාමුදුරු වැඩියට නැගිටින්නේ නැහැ. පුටුවක් දෙන්න ඕන නම් නැගිටලා වෙන ඒක වෙන කතාවක්. ඒ හාමුදුරන්ට වැඩි මුලින් පුටුවක් නැත්තම් ඒ හඳුරවිලි වාඩි විචාරි. අපි වාඩි වෙලා ඉන්නවා. නැගිටින්නේ ඇයි බුදුහාමුදුරු ඉස්සරහා. ඒක තමයි සාසනික සම්ප්‍රදාය. ඒවා මතක තියාගන්න ඕනේ. ඔන්න ඒවා අපි සමහර ඒවා දන්නේ නැහැ හාමුදුරු. ඊළඟට දායකයත් මේ බිම වාඩිලා ඉන්නේ. මේ ගාථා කිකේ ඉන්නවා. හාමුදුරන්ට ඉඩක් තියෙනවනේ. දැකපු ගමන් වැළලා මේ ගාථා කියන ඔක්කොම මතක නැහැ. ඒම හරියන්නේ ගාථා. ඒ හාමුදුරු පරක් වුණා න පරක්කුලා විල වාඩි විචාරි. අපි ආයි නැගිටින්න බිම වාඩිලා ඉතින් නැගිටින්න ඕනේ. පුටුවේ හිටියන් නැගිටින්න ඕනේ. ඇයි බුදුහාමුදුරු වඩම්මලානේ. අන්න ඒක මතක තියාගන්න. මෙන්න මේ කතාව ඒකට හරි වටින කතාව. මෙන්න මේ සිද්ධිය. බුදුහාමුදුරු ඉස්සරහා මම නැගිටියේ නෑ කියලා මේ කතාව කිව්වම රජතුමාට හරි සන්තෝසයි. රජතුමා මොකද කිව්වේ? චත්තපාණිට. හා ඔබ හොඳම දායකයෙක්. අපේ අන්තහපුරේ බිසෝවරුන්ට බණ අහන්න ඕනි වෙලා තියෙනවා. අන්තහපුරේ බිසෝවරු බණ අහන්න ඕනි කියනවා. එහෙනම් හෙට ඉඳලා ඔබතුමා අන්තහපුරේ බණ කියන්න ඕනේ. මෙයා බැලුවා චත්තපාණි බැලුවා මෙරුන් කණ්ඩ යන වැඩ. ඇයි? අන්තහපුරේ කියන්නේ එක පිරිමියෙකුට යන්න දෙන්නේ. තනිකර ගෑනු ගොඩ ඉන්නේ. ඔය වැරදිලා හරි මොකක් හරි වැරද්දක් වුණොත් එහෙම රජතුමාගේ මෙරුන් කනවා මිසක් ආයි නිකන් සමාව නෑනේ. අනිත් එක මේ මම බණ කියන්න ඕනේ ඕනතරම් හාමුදුරුවෝ ඉන්නේ. ඊට පස්සේ චත්තපාණි කියනවා අනේ රජතුමනි මං එච්චර බණ දන්නේ නෑ. පන්සලේ කොච්චර අර හාමුදුරුවෝ ඉන්නවද? හොඳට බණ කියන්න පුළුවන් හාමුදුරු නමක් වඩම්මලා බණ කියමු රජතුමනි කියලා හිමීට මාරු වෙලා ගියා. බාරගත්තේ නෑ. රජගෙදර වුණත් බණ කියන එක හරි අවදාන. එසේ ආරාධනා කළ පසු බුදුරදුන් එම කාර්ය අනද තෙරුන්ට පැවරූහ. දැන් අනද තෙරණුවෝ දිනපතා රජගෙදරට වැඩම කර බිසෝවරුන්ට දහම් කියා දෙති. ඒ අතරින් මල්ලිකා දේවිය හොඳින් බණ ඉගෙන ගනී. පාඩම් දෙයි. වසභකත්තියා දේවිය හරිහැටි නොඋගනී. පාඩම් නොදෙයි. වසභකත්තියා යනු බුදුරදුන්ගේ නෑයෙකු වීමේ බලාපොරොත්තුවෙන් කොසොල් රජතුමා ශාක්‍ය රටින් ආවාහ කරගත් දේවියයි. පසු කලක ශාක්‍ය රටත් විනාශ කොට පිය රජතුමාද රටින් නිරපා රාජ්‍ය පැහැරගත් විදුඩබ කුමාරයාගේ මවද එයයි. දැන් ඊට පස්සේ රජතුමා පොඩි හාමුදුරනේ මේ බණ කියන්න බුදුහාමුදුරන්ට ඊට පස්සේ ආරාධනා කරනවා. ආරාධනා කරන්න ඉස්සෙල්ලා ඔතන හරි ලස්සන වැඩක් වෙනවා. රජතුමා අන්තහපුරේ බිසෝවරුන්ගෙන් ඇහුවා බණ කියන්න කවුද හොඳ හාමුදුරුවෝ? කට්ටියම කිව්වා ආනන්ද හාමුදුරුවෝනි කියලා. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ලස්සන හාමුදුරුවෝ කෙනෙක්. රූපෙත් ලස්සනයි. උන්වහන්සේගේ බණත් හරි ලස්සනයි. අදත්තිති උපාසකම්මලා බණ අහන්න වගේම බණ බලන්නත් කැමතිනේ නේ. ලස්සන හාමුදුරුවෝ එහෙම ධර්ම දේශනා කරන හරි ආසයි. රූපෙටත් ආසයි. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට අර ආනන්ද හාමුදුරන්ටත් හරි ආසයි. අර අන්තහපුරේ බිසෝවරු කිව්වා ආනන්ද හාමුදුරුවෝනි. හැබැයි රජතුමා වැඩි මනාප නැහැ. ඇයි? ආනන්ද හාමුදුරුවෝ ඒ වෙනුවට රහත් වෙලා හිටියේ නැහැ. සෝවාන් වෙච්ච හාමුදුරුව කෙනෙක් අන්තහපුරේ බණ කියන්න යවන්න රජතුමා එච්චර කැමති වුණේ නැහැ. බුදුහාමුදුරන්ගෙන් ගිහින් ආන බුදුහාමුදුරනේ බිසෝවරු අන්තහපුරේ බණ කියන්න ආනන්ද හාමුදුරු ඉල්ලනවා. ආනන්ද හාමුදුරු යැව්වට කමක් නැද්ද? බුදුහාමුදුරු මොකද කිව්වේ? කමක් නැහැ. ආනන්ද යවන්න. බුදුහාමුදුරු අවසර දෙන නම් ඕන එකක් රජතුමාට. බුදුහාමුදුරු වැරද්දක් කරන්න නැතුව රජතුමාට විශ්වාසයි. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට ආරාධනාව හම්බුණා. ආනන්ද හාමුදුරු අන්තහපුරේට වැඩම කරලා බිසෝවරුන්ට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරනකොට ඒ අන්තහපුරේ හිටිය මල්ලිකා දේවිය අහලා තියෙනනේ කෝසල මල්ලිකා හොඳින් බණ අහනවා. හරි ආසාවෙන් බණ අහනවා. අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. කෝසල මල්ලිකාව හරි ශ්‍රද්ධාවෙන් ධර්ම දේශනාව සවන් දෙනවා. ඒ අන්තහපුරේම හිටිය තවත් බිරිඳක් වසභකත්තියා කියලා. වසභකත්තියා දේවිය අගබිසෝවක්. වසභකත්තියා කියනකොට මතක් වෙන්න ඕනේ ඊට කලින් අපිට අහුණා කවුද? ඇයි විදුඩබ කුමාරයාගේ අම්මා? එතකොට ඇයි මහානාග රජුට දාව උපන් සේවිකාවගේ දුව වසබකත්තියා රාජකුමාරියක් හැටියට යැව්වේ ඇය. ඇය හරි හැටි නොඔගනි බණ කිව්වට වැඩි බණ අහන්න උවමනාවක් නෑ. දැන් බණ අහන්න ඇවිල්ලා වාඩි වෙන රජතුමා කියපු හින්දා මේ අයන දුව ගාරිනවා. එහෙමනේ සමහර අයත් නේද? බණ අහන්න ගිහලා ඈනුන් අරිනවා. සමහරු වේලාව දිහා උරලෝසු දිහා බලනවා. සමහර අතේ තියෙන අතේ උරලෝසු දිහා බලනවා. ඈනුන් අරිනවා. ඔය නිදි කිරා වැඩිනවා නේ. සමහරු බණ කියනකොට බණ අහන්න කැමති නැහැ. දැන් අන්තපුරයට ගිහිල්ලා බණ කියනකොටත් මේ මල්ලිකා දේවිය ආසාවෙන් ශ්‍රද්ධාවෙන් බණ අහනවා. වසවගත්තියා කිසි ගාණක් නැහැ. බුදුහාමුදුරන්ගේ අර නෑයෝ වෙන්න කොසල් රජතුමා යාවපු ඒ බිසෝව තමයි. බුදුහාමුදුරන්ගේ අර ඒ ශාක්‍ය වංශයෙන් ආපු කාන්තාව විදුඩුබ කුමාරයාගේ අම්මා පස්සේ කාලේ ඇය තමයි ඔය පුතාට රජකම අරන් දෙන්න මොකද කරන්නේ කොසල් රජුරෝ ගෙදරින් ගියාට පස්සේ ඒ කතාව අහලා තිබුඩි හාමුදුරෝ දවසක් බුදුහාමුදුර හම්බ වෙන්න ගිහිල්ලා කොසල් රජුරෝ වයසයි අවුරුදු 80යි. ඒතර හොඳටම 100 වෙලා. හැබැයි රජා අවුරුදු 80 දී දවසක් බණ අහන්න ගියාට පස්සේ විදුඩුබ කුමාරයා උපක්‍රමයක් යදනවා. මොකද්ද කරන්නේ? රජතුමාගේ අර ඔටුනු ඔක්කොම ගලවලා තමයි බණ අහන්නේ. ඒ ඔක්කොම බාරගෙන ඉන්න එක්කනට කියනවා එක්කෙනෙක් විතර රජතුමා ළඟ තියලා අනිත් කට්ටියත් ඔක්කොම එක යනවා. මේ රජතුමාගේ පුතානේ කරන්නේ. පුතා මොකද කරන්නේ? අර ඔක්කොම ටික අරගෙන පැනලා යනවා. රජතුමා බණ අහලා ඉවර වෙලා වටපිට බලනකොට යන්න බලනකොට කවුරුවත් නැහැ. එක්කෙනෙක් විතරක් ඉන්නවා. කෝ අනිත් අය දාලා ගියා. කොහෙද ගියේ? ගියා යන්න. ඊට පස්සේ අනේ රජතුමා රෑ තනියම දැන් කරත්තෙත් නෑ. යනකොට පවුරේ දොර වහලා, ගේට්ටුව වහලා, ඒ ගේට්ටුව වැහුවම ආයි අරින්නේ නෑ රෑට. කවුරු ගියත් අරින්නේ නෑ. රජතුමා අම්බලමේ නතර වෙනවා. එදා රෑ අම්බලමේ නතර වෙනවා. රජතුමාට සීතලයි. අවුරුදු 80 100 කෙනෙක් හිතන්නකෝ. රජතුමා වුණත් ඉතින් දැන් රාජාභරණත් ගලවලා එව්වත් නෑ. අනේ අම්බලමේ දා රෑ එළි වෙනකොට ඉන්න බෑ සීතලේ ගැහිලා ගැහිලා ඉවසන්න බැරුව අම්බලමේ මැරෙන්නේ. මහා ප්‍රතාපවත් කෝසල රජතුමා පොඩි හාමුදුරනේ අවසානයේ අම්බලමක දිමිය යනවා. මතක තියාගන්න. අන්න බලය කියන ඒවා අපිටත් අද හොඳ පාඩම්. මහා තානාන්තර දරලා මහා ලොකු රජකම් කළත් අවසානයේ අසරණ වෙලා අම්බලමක මැරෙන්න උනේ කොසල රජතුමාට. කවුද හේතු වුනේ? පුතා. කවුරුවත් නෙමෙයි තමන්ගේම පුතා කුමන්ත්‍රණය කළ රාජ්‍ය ගත්තා. විදුඩුබ කුමාරයා කුමන්ත්‍රණයකින් අම්මත් එක්ක එකතු වෙලා වසබකත්තියා මේ වසබකත්තියා බිරිඳ මොකද කියන්නේ රජතුමා රටින් නිරපා කියලා කියන්නේ ඒ කියන්නේ අර බුදුහාඳුර හම්බෙන්න ගිය වෙලාවේ වැඩේ කළේ ඊට රටින් ඊට පස්සේ රාජ්‍ය පැහැරගත්තා. ඒකටත් උදව් කළේ මේ වසබකත්තියා බිරිඳ මේ විදුඩුබ කුමාරයාගේ අම්මා. ඉතින් ඒයා තමයි හරියට අර බණ ඇහුවෙත් නැත්තේ. ඉතින් ඒක වෙන කතන්දරයක් මම මේ කිව්වේ. පොඩි හඳලා ඒකත් දැනුවත් වෙන්න එපායි. එතකොට මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ දිනක් කෙසේදානන්ද රජගෙදර උපාසිකාවෝ හොඳින් බණ දහම් උගනිද්දැයි ඇසූහ. ස්වාමීනි මල්ලිකා දේවිය නම් හොඳින් ඉගෙන ගනි. එහෙත් ඔබ වහන්සේගේ ඥාති දියණිය හරිහැටි ඉගෙන ගන්නේ නැතයි තෙරණුව පැවසූහ. එයසු බුදුරජාණන් වහන්සේ ආනන්දය මා විසින් දේශන ලද ධර්මයේ හරිහැටි නොඅසන හරිහැටි ඉගෙන නොගන්නා පාඩම් නොකරන අයට පැහැයෙන් සුන්දරවත් සුවඳ නැති මලක් මෙන් ධර්මයේ ප්‍රතිඵල ලබාගත නොහැකියයි වදාරා මේ ගාථාව දේශනා කළසේක. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අහනවා ආනන්ද හඳුරන්ගේ දවසක් ආනන්ද කොහොමද අන්තපුරේ බණ කියන්නේ එහෙම යනව නේද? බණ අහනවද කට්ටිය මොකද කියලා විස්තර අහනවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ බිසෝවරු 500ක් හිටියත් ඉතින් එතනින් අග බිසෝවරු දෙන්න කවුද? මල්ලිකා. මල්ලිකාව නම් හරි ශ්‍රද්ධාවෙන් බණ අහනවා බුදුහාමුදුරනේ. වසබකත්තියාට නම් වැඩි උවමනාවක් නෑ වගේ. බුදුහාමුදුරන්ගේ ඥාති දියණියක් වෙච්ච අර ඥාති දුවක් වෙච්ච ඥාති දියණිය. අර මහානාම ශාක්‍යයාගේ දුව වසබකත්තිය. ඇය නම් වැඩිය බණ අහන්න උවමනාවක් නැහැ වගේ. බුදුහාමුදුරේ ඒ වෙලාවේ ලස්සන උපමාවක් කියනවා ආනන්ද. ලස්සන මල් තියෙනවා සුවඳ නැති. මල ලස්සනයි සුවඳ නැහැ. එහෙම මල් තියෙනවා. වසබකත්තියා කියන්නේ ලස්සන රූපයක් තියෙන කාන්තාවක්. ඒ කියන්නේ රජතුමා අගබිසව කරගන්නේ. හැබැයි ලස්සන රූපයක් තිබුණාට හිත හොඳ නෑ. ඒ වගේ නෝනලා නැද්ද? ඉන්නවා. රූපේ නම් හරි ලස්සනයි. ආපෝ නපුරු මෛත්‍රී කරුණා ආදරය ආදී හොඳ ගුණාංග ඇත්තෙම නපුරුයි. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය උතුරනවා. ඉතින් ඒ වාගේ අය හරියට පැහැයෙන් සුන්දර වුවත් සුවඳ නැති මලක් මෙන් ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්නට හැකියාවක් නැති අය වගේ කියලා ලස්සන ගාථාවක් දේශනා කළා. යතා පිරුචිරං පුප්පං වන්නවන්තං අගන්ධකං එවං සුභාසිතා වාචා අපලා හෝති අකුබ්බතෝ. යතා යම්සේ රුචිරං වන්නවන්තං අපි සිත් කලූද්ද පැහැපත් වූද පුප්පං මල අගන්ධකං සුවඳ නැත්නම් අපලා හෝති නිෂ්ඵල වේද එවං එසේම සුභාසිතා වාචා මනාව දේශන ලද බුද්ධ වචනයෙන් සකුබ්බතු අකුබ්බතු හරි හැටි ඇසීම. එතන අකුබ්බතු හරි හැටි ඇසීම ධාරණය කර ගැනීම ඉගෙනීම නොකරන්නාහට අපලා හෝති ඵලයක් නොලබෙන්නේ. යතාපි රුචිරම් පුප්පං. දැන් මෙතන කියනවා අර කතාව අර ඉස්සලා කියපු එකම තමයි. අපි විවරණයක් ගමක එතකොට පැහැදිලි වෙනවා තවත්. මේ දෙකම කතාවේ ગાථා දෙකක් තියෙනවා. එක වගේම ગાථා දෙක පොඩි වෙනසක් වෙනවා. ඉස්සලා අකුබ්බතෝ කිව්වා මෙතන සකුබ්බතෝ. දැන් ગાථා දෙකේ පොඩි වෙනසයි තියෙන්නේ. යතාපි රුචිරම් පුප්පං වන්නවන්තං අගන්ධකං. යතාපි රුචිරම් පුප්පං වන්නවන්තං සගන්ධකං. අරක අගන්ධකං මේක සගන්ධකං. අරක එවං සුභාසිතා වාචා අපලා හෝති අකුබ්බතු. එවං සුභාසිතා වාචා සපලා හෝති සකුබ්බතු. ඔය දෙක වෙනස් වෙන්නේ එහෙම. ඒ ගාතාවක් කියමුකෝ. යතාපි රුචිරං පුප්පං වන්නවන්තං සගන්ධකං එවං සුභාසිතා වාචා සපලා හෝති සකුබ්බතෝ. යතා යම්සේ රුචිරම් පියකරූද වන්නවන්තං විවිධ පැහැයෙන් යුතුවූද සගන්ධකං සුවඳවත් වූද පුප්පම් මල සපලා හෝති ඵලවත්තේද එවං එසේම සුභාසිතා වාචා බුදුරජාණන් වහන්සේගේ ස්වාක්කාත ධර්මයේ සකුබ්බතු ඇසීම ධාරණේ ඉගෙන ගැනීම ආදී මැනවින් කරන්නාට සපලා හෝති මහත් ඵලදායී වන්නේය. ඒ විවරණය ගත්තම අපට පැහැදිලි වෙනවා තවත් හොඳටම. මල් කොතරම් සුන්දර වුවත් පාටින් විසුතුරු වුවත් සුවඳ නැත්නම් අගයක් නැත. සියලු දෙනා පැලඳීමට සැරසීමට පිදීමට මුලින්ම තෝරාගන්නේ සුවඳ ඇති මල්ය. එසේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතරම් ස්වාක්කාත වුවත් මුල මැද අග යහපත් කොට දේශන ලද හේයින් සුභාෂිතයක් වුවත් යමෙක් එය හරි හැටි අසන්නේ නැතිනම් ධාරණය කරගන්නේ නැතිනම් එය පිළිපදින්නේ නැතිනම් ඔහුට ඒ දහමින් කිසිදු ඵලයක් නැත්තේමය. දහමින් ඵල ලැබීමට නම් කල යුතු සියල්ල මනමින් කල යුත්තේමය. එතකොට බුදුහාමුදුරු දේශනා කළේ අපලා හෝති අකුබ්බතෝ සපලා හෝති සකුබ්බතෝ. ඔය පද දෙකනේ. එතකොට දැන් මේ කෙනෙක් දැන් හරියට මල උපමාවනේ, මලක් උපමා කරගෙන. එතකොට මලෙන් ප්‍රයෝජන ගන්න හැටි. එතකොට දැන් සමහර කෙනෙක් ලස්සන මලක් දැක්කම, සුවඳ මලක් දැක්කම අපි ආස කරන්නේ සුවඳ මලටද සුවඳ නැති මලටද? වැඩි දෙනෙක් ආස කරන්නේ සුවඳ මලට. ලස්සන මලක් තියෙනවා හැබැයි සුවඳ නෑ. ඒක ඉතින් එතකොට මලක් තමයි වැඩි මනාප නෑ. හැබැයි චූටි මලක් තියෙනවා සුවඳේ බෑ. දැන් අපි කියන්නේ සමම්පිච්ච මල. සමම්පිච්ච මල ගොඩාක් ලස්සනම මලක් නෙමෙයිනේ. සුදු පාට චූටි මලක්. හැබැයි සමම්පිච්ච මලට හරි ආසයි කට්ටියයි. ඒකේ සුවඳ හරි මිහිරි සුවඳක් තියෙන්නේ. අපි සමහරව සෙන්ට් වර්ගයක් තියෙනවා, ජස්මින් සෙන්ට් කියලා එහෙම නේද? සුවඳ. ඒකේ සුවඳ හරි මිහිරි. ඒතර මේ මිහිරි සුවඳට අපි කැමති මල චූටි ලස්සන මලක් වගේම ඒ මලට කැමති ඇයි? ඒක සුවඳත් එක්ක. සමහරලාට ලොකු මල් තියෙනවා, සමහරලාට ලොකු ලස්සනයි. කිසි සුවඳක් නැහැ. ටී කට්ටිය ගණන් ගන්නෑ. ඇයි? සුවඳ නැති මල ලස්සන වුණත් සුවඳ නැත්ත වැඩි ඒකට සැලකිල්ල අඩුයි. ඒ වගේ මේ සද්ධර්මයේ මනාකොට බුදුහාමුදුරු දේශනා කළා. ඒ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය හොඳට දේශනා කළත් මුල මැද අග අපි කියනවා ස්වක්කාතයි. මුල මැද අග, මේ මුල මැද අග කියන තුන්තනම යහපත් කොට දේශන ලද බුදුහාමුදුරුවෝ ධර්මයේ හොඳටම දේශනා කරලා තිබුණත් ස්වක්කාත ධමයක් වුණත් ඒවා හරි හැටි අහන්නේ නැත්තම්, මතක තියාගන්නේ නැත්තම්, ඒවා පිළිපදින්නේ නැත්තම් සුතා දතා වචසා පරිචසා මනසානුපෙක්ඛිතා ඔහොම තියෙන එක එක තැන්වල එහෙම නැත්තම් සුණාත ධාරේත චරාත අහන්න ඕනි, මතක තියාගන්න ඕනි, හැසිරෙන්න ඕනි. ඉතින් ඒව පිළිපදින්නේ නැත්තම්, අහන්නෙත් නැත්තම්, හරියට මතක තියාගන්නෙත් නැත්තම්, පිළිපදින්නෙත් නැත්තම් අර නිකන් මලක් වගේ තමයි, වැඩක් නැති. බණ තියෙනවා ප්‍රයෝජන ගන්න. අර වසබකත්තියත් අපරාදේ මේ ලස්සනට බණ කිව්වත් අහන්න නැති හින්දා බුදුහාඳුරු මේ ගාථා දෙක දේශනා කරලා ධර්ම දේශනාව සිද්ධ කළා ඒ කාරණේ මුල් කරගෙන. එතකොට පොඩි හාමුදුරනේ ඊට පස්සේ අපිට තව කතන්දරයක් තියෙනවා. ඒකේ හතරවෙනි වග්ගයේ, ඒ කියන්නේ පුප්ප වග්ගයේම 8වෙනි කතාව. ඒකත් ඉතින් මල් කතාවක් තමයි. දැන් අපි ඔක්කොම කතා කරේ මල් ගැනනේ, මල් කතාවක්. විසිතුරු ලෙස මල්දම් ගොතන්නේ කුසේ පිංකම් කළ යුතුය. විසිතුරු ලෙස මල්දම් ගොතන්න කුසේ පිංකම් කළ යුතුය. එතකොට මල් මාලා හදන එක්කන ලස්සනට මල් එකතු කරලා පාට මල් දාලා ලස්සන මල් මාලාවක් හදනවා. ඒ වගේ ලස්සන මල් මාලාවක් හදනවා වගේ පිංකම් කරන්න ඕනි, ලස්සන පිංකම් කරන්නට ඕන. බුදුහාමුදුරුවෝ මේක දේශනා කළේ එක දේවියක් මුල් කරගෙන. අපි බලමුකෝ මේ කතාවත් මොකද්ද කියලා නේද? විසාකාව බුද්ධ ශාසනයේ අග්‍ර උපාසිකාව වූවාය. ඇය අංග රට බද්දිය නුවර ධනංජය සිටුවරයාගේ සහ සුමනා දේවියගේ දියණියයි. බුදුරජාණන් වහන්සේ බද්දිය නුවරට වැඩම කළ අවස්ථාවේදී ඇය සත්හැවිරිදි වියේදීම බණ අසා සෝවාන් වූවාය. පසු කලක ඈ සැවැත් නුවර මිගාර සිටුතුමාගේ පුතා වූ පූර්ණ වර්ධන කුමාරයා සමග විවාහ වූවාය. මිත්‍යා දෘෂ්ටික නිගණ්ඨ ශ්‍රාවකයෙකු මිගාර සිටුතුමා බුදුසසුනේ පහදවාගත් ඇයට සිටුතුමා සැලකුවේ මවකට මෙනි. එතකොට බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු උපාසකම්ම කෙනෙක් තමයි විසාකාව කියලා කියන්නේ. විසාකා උපාසිකාව. ඇය අග්‍රදායිකාව. අග්‍රදායිකාව කියන්නේ හිතන්නකෝ කෝටි ගාණක් මිනිස් විද්දී එක කාන්තාවකට අග්‍රදායිකාව කිව්වම ප්‍රධාන දායක තනතුරු දුන්නම කොච්චර දෙයක්දනේ. ඇය අංගරට බද්දිය නුවර ධනංජේ සිටුවරයාගේ සහ සුමනා දේවියගේ දියණියයි. එහෙනම් අංගරට බද්දිය නුවර. බද්දිය නුවර තාත්තා කවුද? ධනංජේ සිටුතුමා. අම්මා සුමනා දේවිය. ඒ සුමනා දේවියටත් බද්දිය නුවර හිටපු ධනංජේ සිටුතුමාටත් හිටපු දුව තමයි විසාකාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බද්දිය නුවරට වැඩම කළ අවස්ථාවේදී බද්දිය නුවරට වැඩියම ඇය ගියා සීයත් එක්ක බණ අහන්න යනවා. ඒ බණ අහන්න ගිහිල්ලා ඇය බණ අහලා අවුරුදු 7ේදී බලන්නකො සත් අවුරුදු වියේදී අවුරුදු 7ේදී ඇය සෝවාන් වෙනවා. සෝවාන් වූවාය. බලන්නකො අවුරුදු 7ේදී සෝවාන් වෙන පොඩි ළමයානේ. චූටි කාලෙම සෝවාන් වෙනවා. සසර පින තමයි නේද? සසර පින්කම් කරලා තිබුණා. එයා අවුරුදු 7ේදී සෝවාන් තත්ත්වයට පත් වෙනවා. පසු කලක එය සවැත් නුවර මිගාර සිටුතුමාගේ පුතා. පස්සේ කාලේ ඇය විවාහ කර දෙන්න කතා කරනවා. කාටද? සවැත් නුවර හිටිය මිගාර කියලා සිටු කෙනෙක්. ඒ සිටුතුමාගේ පුතෙක් හිටියා පූර්ණ වර්ධන කියලා. මේ පූර්ණ වර්ධන කුමාරයාට විවාහ කරලා දෙනවා විසාකාව. මිගාර සිටුතුමාගේ පුතා වූ පූර්ණ වර්ධන විවාහ කරලා දුන්නා. ඔහම විවාහ කරලා දීලා කාලයක් ගියාම අපි මේක දෙකේ පන්ති දීගෙන ගත්ත පොඩි හාමුදුරුවෝ මේ කතාව මතකද දන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙ ගියාට පස්සේ මේ දැන් පූර්ණ වර්ධන සිටුතුමා මිගාර සිටුතුමා මේගොල්ලෝ කාටද? නිගණ්ඨ නාථපුත්තගේ ගෝලයෝ. නිගණ්ඨ නාථපුත්තගේ ගෝලයෝ නිසා එක දවසක් නිගණ්ඨයන්ගේ ගෙදරට වඩම්මලා මාලිගාවේ දානයක්. නිගණ්ඨයෝ කියන්නේ හෙළුවින් ඉන්නේ. ඇඳුම් අඳින්නේ. ඉතින් දවසක් දානේ දෙන්න ගෙදර දානේ කිව්වම විසාකාවට කතා කරා එන්ඩී කියලා තරුණ දුවනේ. එන්ඩී කෝ විසාකා ගිහිල්ලා ඔර හෙළු නිගණ්ඨියෝ දැකලා චීයා කියලා දිව්වා. හරි කේන්ති ගියා. ඇයි ඉතින් නිගණ්ඨිය කොහොමත් ඇඳුම් අඳින්නේ නේ. තාත්තට හරි කේන්ති ගියා. මාම තාත්තා කියන්නේ මාමනේ. මාමට හරි කේන්ති ගියා. මිගාර සිටුතුමාට කේන්ති ගියා. ඔර අපේ ශාස්ත්‍රුන් වහන්සේලාට අගෞරව කළා කියලා කේන්තියෙන් හිටියේ. ඇයි? ඇය බුදුහාමුදුරුවෝ දැකලා ඊට කලින් බණ අහලා සෝවාන් වෙලා හිටියේ. ඇය බොහොම සිල්වත්. ඒකයි අර නිගණ්ඨයව අපිරියයි. මහා පෙරේතයි. ඊට පස්සේ කාලේ බුදුහාමුදුරුවෝ ගැන පැහැදිලා ඇය බුදුහාමුදුරන්ට යොමු කරලා කටයුතු කරන්නේ කවුද? විසාකාව මිගාර සිටුතුමා ධර්මයට යොමු කරනවා පස්සේ කාලේ. ඊට පස්සේ මිගාර සිටුතුමා ඒකයි කියන්නේ බුදුසසුනේ පහදවාගත් ඇයට සිටුතුමා සැලකුවේ මවකට මෙනි. ඒ හින්දා අම්මා කෙනෙකුට වාගේ සැලකපු නිසා මිගාර මාතා කියලා හැඳින්නුවා. කවුද? මිගාර මාතා. කවුද මිගාර මාතා කිව්වේ? මිගාර සිටුතුමාගේ අම්මා නෙමෙයි මිගාර මාතා කිව්වේ. විසාකා උපාසිකාව. ඒ කියන්නේ ලේලි. තමන්ගේ පුතා බැඳපු ලේලිට කිව්වේ මිගාර මාතා කියලා. මිගාර මාතාගේ අම්මා කියලා. බලන්නකෝ. ඒ කියන්නේ අම්මා කෙනෙක් වාගේ අය ආදරෙන් සැලකුවා. ධර්මයට නැඹුරු කරා. ඒ හින්දා ලේලිට අම්මා කියපු කතාව මිගාර මාතා කියලා ප්‍රසිද්ධ වුණේ. නිතර දෙවුරම් වෙහෙරට ගොස් බණ අසන ඇයට දිනක් තමාගේ කහවණු කෝටියක් වටිනා මේල පළඳනාව විහාරයේ අමතක විය. නැවතය ගැනීමට අකමැති වූ ඇය ඒ 9 කෝටියත් සමග තවත් 18 කෝටියක්ද ඇතුළුව 27 කෝටියක් වැය කොට සියලු විහාර අංගෝපාංගයන්ගෙන් සමන්විත පූර්වාරාම විහාරයේ ඉදි කර වූවාය. මොකද වෙන්නේ? එක දවසක් ඇය පන්සලට යනවා. උස්සුවේකට ගිහිල්ලා පන්සලට යන අතරේ පන්සලට යනකොට දැන් ගේට්ටුනට ගියා මතක් වෙනවා. දැන් අර ඇය තිබුණු ලස්සන මේල පළඳනාව කියලා පළඳනාවක්. ඒ මේල පළඳනාව කියන එක පොඩි හාමුදුරනේ සඳහන් වෙනවා ඔළුවේ ඉඳලා කකුල් දෙකට තියවිච්ච මාලයක්. ඒ කියන්නේ දැන් අදත් ඔය සමහර මනමාලියෝ එහෙම දැකලා එතන අර ඔළුවේ දාලා ඇඟවල්වල දාලා අත්තලයි කකුල්වලයි හැමතැනම දාගෙන තියෙනවනේ. ඒ වගේ සරසනකොට එහෙමනේ ඔය මගුල් දවසට එහෙම පේන්නේ නැද්ද මුළු ඇඟේම රත්තරන් එල්ලගෙන. රත්තරන්ද මන් දන්නේ එල්ලගෙන ඉන්නවා. ඔහොම ලස්සනට එල්ලගෙන ඉන්නවනේ. එතකොට දැන් ඇයගේ ඇඳුමත් ඒ වගේ උඩ මොනරෙක් වගේ තියලා තියෙන්නේ. ඊට පස්සේ ඒ යනකොට හරියට මොනරෙක් පියාසලනවා වගේලු රත්තරන් වලින් ඒක හදපු විශාල ඇඳුමක්. ඒක කොච්චර වටිනවද? තමාගේ කහවණු කෝටියක් වටිනා මේල පළඳනවා. ඔන්න කහවණු කෝටියක්. ඒ කාලේ කහවණු කෝටියක් කියන්නේ තුරු කොච්චර වටින එකක් වෙන්න ඕනද? ඒකේ මැණික් අල්ලලා වටිනා ඇඳුම. මේක ගලවලා පන්සලේ දැන් හාමුදුරු හම් වෙන්න ඕනේ. හින්දා ඔක පැත්තකින් තිව සේවිකාවකට දුන්නා. පොඩ්ඩක් පැත්තකින් තියාගන්න කියලා බලා ගන්න දුන්නා. ඉතින් වැඳලා ඉවරලා කතා කරලා ගියා. මේක ගන්න අමතක වුණා. එහෙම වෙනවනේ සමාල්ලාවට. ඊට පස්සේ නැවතය ගැනීමට අකමැතු. දැන් ඊට පස්සේ දැන් ආනන්ද හාමුදුරුවෝ මේක දැක්කා. ආනන්ද හාමුදුරුවෝ මේක දැකලා අරන් තියුවා. ඇයි උපාසකම දන්නවා මෙයාට විතරයි මේ වගේ එකක් තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ අරන් තියුවා. ඊට පස්සේ දැන් ඇය කිව්වා ඒක හාමුදුරුවනේ කමක් නැහැ තියාගන්න මට ඔපා. හාමුදුරුවෝ මොනා කරන්නේ? මේ ඕක හාමුදුරුවනේ ඕන දෙයක් කරගන්න. එපා එපා අපිට එපා. ඔබගේ මේක ගන්න. ඇය කල්පනා කළා ඊට පස්සේ මේක විකුණන්න හැදුවා. විකුණන්න හැදුවට කවුරුවත් ගන්නෙ නැහැ. හේ ඒ වගේ එකක් දාන්න පුළුවන් කෙනෙක් ඉන්න එපා. ඒ වගේ අනික කෝටියක් වටින එකක් කවුද ගන්නෙ? සල්ලි තියෙන්න එපා. විකුණන්න හැදුවා කවුරුවත් ගත්තේ නැහැ. ඊට පස්සේ ඇය කියනවා මේක හාමුදුරුව අල්ලපු එක. පන්සලේ බැරි විච් එක මට ඕනේ නැහැ. හැබැයි විකුණන්න ගියාට කවුරුත් ගන්නෙත් නැහැ. ඒ හින්දා ඒකේ වටිනා මුදලට සල්ලි මම පන්සලට වෙන් කරනවා. වහන්නක හිතුව එක. දැන් කහවණු කෝටියක් වටිනා ඒ කෝටිය ඇය මොකද කරන්නේ? කෝටිය සමග තවත් 18 කෝටියක්. එතකොට ඒ කෝටිය තවත් 18 කෝටියකුත් එකතු කරලා ඒ ඊට පස්සේ ඇයම සල්ලි දීලා ගන්නවා. ඇයි මේ සල්ලි පන්සල වෙනුවෙන් වෙන් කරා මම ඒක ගන්නවා. ඊට පස්සේ තවත් කෝටි 18ක් වියදම් කරලා සියලු විහාරාංගයන්ගෙන් සමන්විත පූර්වාරාම විහාරයේ ඉදි කෙරුවාය. ඔන්න හදපු පන්සල පූර්වාරාමය. පොඩි හාමුදුරනේ මේක පොඩි පන්සලක් නෙමෙයි කාමර 1000ක්. හිතන්නකෝ ඒ කාලේ කාමර 1000ක් එක්ක හදලා තිනේ. අද ලංකාවේවත් නෑ එහෙම පන්සල් නේ. හැබැයි පිටරට තියෙනවා. තායිලන්තේ, බුරුමේ එහෙමනම් තියෙනවා. ඒ වගේ ලොකු පන්සල් හාමුදුරු 3-4000 වැඩි ඉන්න ලොකු පන්සල් තියෙනවා. අපේ රටේ එච්චර ඉතින් හාමුදුරුවෝ ඇත්තෙත් නැහැ නේද? ඉතින් මේ පන්සලේ කාමර 1000ක් තියෙන විශාල පන්සලක් හැදුවා පූර්වාරාමයේ කියලා. විහාර පූජාව සිදු කළ දවසේ මගේ සියලු පැතුම් මුදුන්පත් වී යයි මහත් ප්‍රීතියටපත් ඇය දරු මුණුබුරන්ද කැටිව ගොස් විහාරයේ පුරා ඇවිදිමින් මිහිරි ගී ගයමින් උදම් ඇණුවාය. ඒ අසා සිටි භික්ෂූන් වහන්සේලා බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි අද විසාකාව ධර්මනුවරම් පිරිවරාගෙන ගී ගයමින් විහාරයේ පුරා හැසිරේ. අප මීට පෙර ඇයගේ මෙබඳු හැසිරීමක් දැක නැත. දැන් හරි වැඩේ වෙන්නේ. දැන් මෙහෙම ඉන්නකොට දැන් විහාර පන්සල පූජා කරලා හිතන්න කර ලොකු පන්සලක් හදලා පූජා කරලා ලොකු දානයක් දීලා විවෘත කරලා ඔක්කොම ඉවරයි. ඇයට සතුටුයි කියන්නේ සතුටු ඉන්න බෑ. එහෙම තියෙනවනේ. සතුට දරා ගන්න බෑ. ඊට පස්සේ දරුවොත් එක්ක මුණුබුරුත් එක්ක සාදු සාදු කිකිය අරක වටේ යනවා. ඉතින් මොනවාද කිකිය මුණුමුණු ගගා යනවා. මේකේ තියෙන ගී ගයමින් කියලා. හා ගී ගයනවා කියන්නේ සින්දු කියනවනේ. සින්දු කිව්ව කියන්නේ මිහිරි ගී ගයමින්. ඇය මොනාහරි පන්සලේ කියන්න පුළුවන් සින්දු ටිකක් එන්න ඇති නේද මොනාහරි නැත්තම් නිකම් බජව සින්දු කියනවයි නෑ මිහිරි ගී ගයමින් ඈ මොනාහරි සීකී ලස්සනට කියා ඇවිදිනවා ඇත්තට මෙහෙම ඇවිදිනකොට හාමුදුරු හිටුවේ පිස්සු හැදිලයි කියලා ඇයි කට්ටියත් එක්ක මෙහෙම කියා පන්සල වට යන්නේ ඒ වෙවේ කියා විසාකා උපාසිකාට පිස්සු හැදිලා කියලා තමයි හාමුදුරු හිතුවේ කිමෙන්ද ස්වාමීනි ඇයට උමතුවක් ඇති වීදයි විමසූහ එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි මාගේ දියණිය උමුතුෙන් ගී ගයනවා නොව ඇයගේ කල්ප ගණනක් තිස්සේ පැවති පැතුමක් ඉටුවීමෙන් ප්‍රීතියෙන් පිනා ගොස් උදම් අනනවායයි වදාරා විසාකාව මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ කළ ප්‍රාර්ථනාවක් විස්තර කළසේක විසාකාව එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ කළ ප්‍රාර්ථනාවන් විස්තර කළසේක. ඕ එතකොට මොකද වෙන්නේ? දැන් හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරනි විසාකාවට පිස්සු ඇදිලාද දන්නේ? ඇයි පිස්සු ඇදිලා වාගෙන අර වටේ කෑ ගහගෙන වටේ මොනාද කිය මේ වැදගෙන යනවා දැක්කම මොනාද කියනවා දැක්කම හාමුදුරු හිතුව පිස්සු ඇදිලාද දන්නේ? ඇයි ඊට පස්සේ කියනවා නෑ මගේ දුව ඔන්න බුදුහාමුදුරු කියනවා මගේ දුව මගේ දියණිය මගේ දුවට බුදුහාමුදුරු දුවරු හිටියද? රාහුල කුමාරයා විතරයිනේ. ඒ සිදුවත් කුමාරයාටනේ බුදුහාමුදුරන්ගේ දුවරු තමයි ඔය සිල් මෑණිවරු මේනින් වහන්සේලා මතක තියාගන්න. බුද්ධ පුත්‍රයෝ තමයි හාමුදුරුවරු. බුදුහාමුදුරන්ගේ දුවරු තමයි භික්ෂුණීන් වහන්සේලා. බික්කු බික්කුණී. ඒ පුතාලා දුවලා. එතකොට මෙයා කාන්තා මහාන වෙලා නැහෙනේ. ඉතින් මෙයා එතකොට දුව කිව්වේ මොකද? ඇයි අවුරුදු 7 දීනේ සෝවාන් වුනේ. එතකොට සෝවාන් වෙච්ච අය අපි කියනවා සංඝයාට ගණන් ගන්නේ. ඇයි? අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ මතකද පොඩි හඳුනේ. අට්ඨ පුරිස පුග්ගලා පුරුෂ පුග්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. ඒස භගවතෝ ශාවක සංඝෝ ශාවක සංඝයා. සංඝ කිව්වම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත්. ගිහි වුණත් සංඝ හැටියට තමයි සලකන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මෙතන කියන්නේ මාගේ දියණිය උමුතුෙන් ගී ගයනවා නොව ඇය කල්ප ගෝණකට ඉස්සෙල්ලා මේ අවුරුද්දක් දෙකක් නෙමෙයි විසාකාව මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ කොයි කාලෙද පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා ඇය ප්‍රාර්ථනාවක් කරගෙන ආවා මොකද්ද ප්‍රාර්ථනාව මට අග්‍ර උපස්ත අග්‍ර දායිකාව බවට පත් වෙන්න ඕනි කියන ප්‍රාර්ථනාව. මේකේ තියෙනවා මොකද ප්‍රාර්ථනාව කියලා. විසාකාව එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායිකාව උන්වහන්සේට ඊතා සමීපව උවටන් කරන ආකාරය බණ අසන ආකාරයේ දැක තමනුත් මතු බුදු වෙන බුදු කෙනෙකුගේ අග්‍ර උපස්ථායිකාව වීමට ප්‍රාර්ථනා කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සත් දවසක් මහදන් පවත්තා ප්‍රාර්ථනාවක් කළාය. විසාකාව පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ කාගේද පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක කාන්තාවක් බුදුහාමුදුරුවන් වහන්සේට උපස්ථාන කරලා ඇයට තනතුරක් දුන්න දැක්ක අග්‍ර උපස්ථායික තනතුර. උපස්ථායිකාව අග්‍ර උපස්ථායිකාව අග්‍රදායිකාව තනතුර දුන්න දැක්කා. මේක දැක්කම අනේ මටත් ඕක ගන්න පුළුවන් නම් කියලා හිතුවා. එහෙම හිතලා ඇය මොකද කළේ? ඇය එදා ඉඳලා 7 දවසක් දින 7ක් එක දිගට හාමුදුරුවන්ට මහදාන් පවත්වා දානිය දීලා ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද කරපු ප්‍රාර්ථනාව? මටත් මේ තනතුර ලැබේවා කියලා. ඒ විතරක් නෙමෙයි. ඇය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදීද සංඝ දාසී නමින් ඉපිද දානාදී පින්කම් කොට එම ප්‍රාර්ථනාවම කළාය. අද මේ සඵලව ඇත්තේ ඇය ඒ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පතාගෙන ආ පැතුමයි වදාරා මේ ගාථාව දේශනා කළසේක. බුදුහාමුදුරුව සඳහන් කරනවා අය පදුමුත්‍ර බුදුහාඳුරන් කාලේ ඊට පස්සේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ. ඒ කාලෙත් ඉපදලා හිටියා සංඝදාසී නම. එතකොට සංඝදාසී කියලා නමින් ඉපදලා හිටියා. ඒ ආත්මෙත් ඉපදලා දානමාන ආදී පින්කම් කරලා ගොඩාක් මහන්සි වුණා අය. එහෙම දානමාන ආදී පින්කම් කරලා අය ප්‍රාර්ථනා කරනවා මොකද්ද? අනේ මටත් අනාගතේ අග්‍රදායිකාව වෙන්න. බුදුහාමුදුරන්ගේ අග්‍රදායිකාව වෙන්න පුළුවන් නම් හොඳයි කියලා අය ප්‍රාර්ථනා කළා. ඊට පස්සේ ඒ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පතාගෙන පැතුම දැන් ඉතු වෙලා අය මේ සතුටටපත් වෙලා ඉන්නේ කියලා මෙන්න මේ ගාථාව දේශනා කරමින් දහම් දෙසුවා. යතාපි පුප්පරාසින්නා කෛරාමාලා ගුණේ බහූ එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං. දක්ෂ මල්කරුවෙක් පුප්පරාසිම්හා මල් රැසකින් බහුමාලා ගුණේ බොහෝ මල්දම් යථාපි කෛරා කරන්නේ යම්සේද ඒවං එසේ ජාතේන මච්චේන මෙලව උපන් මිනිසා විසින් බහුං කුසලං කත්තබ්බං බොහෝ කුසල් කළ යුතුය. යථාපි පුප්පරාසිම්හා පුප්පරාසී මල් ගොඩාක් පුප්පරාසිම්හා කෛරා මාලා ගුණේ බහු මාලා මල්කරුවෙක්. මොකද කරන්නේ? මල්කරුවා ලස්සන ලස්සන මල් අරගෙන මල් මාලාවක් හදනවා වගේ. ඒවන් ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බවෝ. එහෙනම් මොකද්ද කරන්නේ? මෙලව උපන් මිනිසා විසින් බොහෝ කුසල් කරන්න ඕනි. හරියට අර මල් මාලාවක් අමුණනවා වගේ බොහෝ කුසල් කරන්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. ගිහි වුවත් පැවිදි වුවත් දෙවි වුවත් මිනිස්සුවත් කාටත් පින් උවමනා කරන බව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා සූත්‍රයේදී වදාරා තිබේ. එසේම පින් කරන තැනැත්තා හැකිතරම් පින් කළ යුතුය. මන්දයත් පින් වැඩිවීම සැප වැඩිවීමක්ද ධම්මපදයේ වැඩිවීමකයිද ධම්මපදයේ පාප වර්ගයේ සඳහන් වේ. එතකොට ගිහි වුණත් පැවිදි වුණත් ඔන්න හාමුදුරුවන්ටත් ඕනි. ගිහියන්ටත් පැවිද්දන්ටත් දෙවිවත් මිනිස්සුවත් ඔන්න බලන්න කාටත් පින් ඕනි. ගිහි වුණත් ඕනි, පැවිදි වුණත් ඕනි, මිනිස්සුන්ටත් ඕනි, දෙවියන්ටත් ඕනි. පව් නැති කරලා පින් කරන්න ඕනි. කාටත් පින් උවමනා කරන බව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා සූත්‍රයේදී සුමනා සූත්‍රයේ තියෙන මොකද කියන්නේ? ගිහි පැවිදි මිනිස් දෙවි හැම එක්කෙනාටම පින ඕනි කියලා. එසේම පින් කරන තැනැත්තා හැකිතරම් පින් කළ යුතුය. මන්දයත් පින වැඩිවීම සැප වැඩිවීමද. පින් වැඩි වෙනවා කියන්නේ සැප වැඩි වෙනවයි කියලා ධම්මපදයේ පාප වර්ගයේ පාප වර්ගයේ සඳහන් වෙනවා. එසේම පින් කරගෙන පරලොව යන තැනැත්තා පිටරටකට ගොස් මුදල් යහමින් රැස් කරගෙන එන්නකු නෑයන් විසින් පිළිගන්නාසේ පින ඉදිරියට අවුත් සැප දෙමින් පිළිගන්නා බව ධම්මපදයේම පියවග්ගයේ සඳහන් වේ. මේ නිසා සුගතියට යෑමටත් සැප ලැබීමටත් පින් දහම් කළ යුතුය. එසේ කළ හැකි එකම තැන මේ මිනිස් ලොව පමණි. එහි උපන්නකු විසින් අනිවාර්යයෙන්ම පින් දහම් කළ යුත්තේ මේ. නැතිනම් ලැබූ මිනිස් බවින් පලක් නැත. එතකොට මේක කියනවා පින් කරගෙන පරලොව යන තැනැත්තා හරියට උපමාවක් කියනවා පිට රටකට ගොස් මුදල් යහමින් රැස් කරගෙන එන්නකු නෑයන් විසින් පිළිගන්නාසේ. දැන් කවුරු හරි රට ගිහිල්ලා එනකොට කොහොමද? රට ගිහිල්ලා හොඳට සල්ලි හොයාගෙන එනකොට නෑ ඔය යනවා ගුවන්තොට පොලටත් ගිහිල්ලා නේද අනේ එන්න කියලා අපේ බදා ගන්නවා ඉතින් නේද අරගෙන ආපු බෑග් ගන්නවා හරි සන්තෝෂෙන් පිළිගන්න ඔක්කොම යනවා ඇයි හොඳට සල්ලි එහෙම හොයාගෙන නෙන්නේ නේද එහෙම එනකොට කට්ටිය ගොඩක් යනවා පිළිගන්න සතුටින් හැබැයි ඒ වගේම තමයි අපි පිංකම් කරාම මොකද වෙන්නේ අපි කෙනෙකු නෑ පිළිගන්නාසේ පින ඉදිරියට આવුත් සැප දෙමින් පිළිගන්නා බව දැන් කෙනෙක් මැරුණනත් ඉස්සල්ලාම අර නෑව පිළිගන්න එනවාගේ එන්නේ මොනවද පින අපි ඉදිරියට එනවා පින අපේ ඉදිරියට ඇවිල්ලා අපි පිළිගන්න එන බව ධම්ම පදයේම පියවග්ගේ මොන වගේද පියවග්ගේ පියවග්ගේ කියලා වග්ගයක් තියෙනවා ඉස්සරහට ඒ වග්ගයේ සඳහන් වෙනවා මේ නිසා සුගතියට යෑමට සැප ලැබීමටත් පින් දහම් කළ යුතුය එය කළ හැකි එකම තැන මේ මිනිස් ලොව පමණි මෙතන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා පොඩි හාමුදුරනේ එහි උපන්නකු විසින් අනිවාර්යයෙන්ම පින් දහම් කළ යුත්තේ මෙය නැතිනම් ලැබූ මිනිස් බැවින් ඵලයක් නැත මේ මිනිස් ලෝක පමණි පින්කම් කරගන්න පුළුවන් මේ ලෝකේ පමණයි කියලා මේ පොතේ තියෙනවා හැබැයි පොතේ තිබුණාට ඒක පොඩි වැරද්දක් තියෙන එකක් කියන්න එපාය මොකද දැන් අපේ වැරදි මතයක් තියෙනවා දැන් ඔය බණ කියන කොට සමහර හාමුදුරුවෝ කියනවා මේ පින්කම් කරගන්න පුළුවන් මේ මනුස්ස ලෝකේ විතරමයි කියලා ඒක වැරදි මොකද මං උපමා උදාහරණයකට කියන්නම් දැන් අපි කෙනෙක් අනාගාමි වෙනවා අනාගාමි වෙච්ච එකන ආයි මොකද අනාගාමි කියන්නේ න ආගාමි අනාගාමි ආය මේ ලෝකෙට එන්නේ නැහැ එහෙමනම් මේ ලෝකයට ආවේ නැත්තම් මොකද වෙන්නේ එහෙදීම රහත් වෙන්න ඕනේ ඒතර පිංකම් කරන්න බැරි නම් මුකුත් කරන්න බැරි නම් එයා එහෙදි රහත් වෙන්නේ කොහොමද ප්‍රශ්නයක් නේ නෑ හැබැයි වැරද්දක් තියෙනවා මොකද අපි දිව්‍ය ලෝකේ ඉන්නකොට දෙව්ලොවදී පින්කම් කරන්න හිත යෙදෙනවා අඩුයි ඇයි ඒක සත්‍යයක් තියෙනවා මොකද දිව්‍ය ලෝකේ ඉන්නකොට සැප වැඩි නිසා කාම භෝගී ජීවිතයක් ගෙවන්න ආසාව වැඩියෙන් යෙදෙනවා හැබැයි පින්කම් කරන්න බෑ කියන්න බෑ ඒකට දෙවියෝ ඇවිල්ලා බණ අහනවා ඔය අපේ තියෙනවා සූත්‍රයක් ඔය පිළිබඳව අපි ගත්තොත් එහෙම අපේ සද්දම් මේ සෝතානුදත සූත්‍රය කියලා. මොකද නම සෝතානුදත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සෝතානුදත සූත්‍රයේ බුදුහාමුදුර පැහැදිලි කරනවා ධර්මයේ ඇසීමේ වටිනාකම. එතකොට එතන සඳහන් වෙනවා සෝතානුදත සූත්‍රයේ දෙව්ලොව ඉපදෙන දෙවියෝ ධර්ම සාකච්ඡා කරනවා. ධර්ම දේශනාවන් කරනවා. එතකොට ඉතින් පිං නෑ කියන්නේ කොහොමද නේද වැරදි නේද දිව්‍ය ලෝකේ ඉඳලම බණ අහලා සෝවාන් වෙන්නත් පුළුවන් සකදාගාමී වෙන්නත් පුළුවන් අනාගාමී වෙන්නත් පුළුවන් රහත් වෙන්නත් පුළුවන් දිව්‍ය ලෝකේ ඉඳලම දිව්‍ය ලෝකේ ඉඳලා රහත් වෙන්න පුළුවන් නම් මේ වාක්‍ය වැරද්දක් තියෙනව නේද එතකොට එය කළ හැකි එකම තැන මේ මිනිස් ලෝව පමණි කියන්නේ ඒ කියන්නේ සැප ලබන්න පුළුවන් එකම තැන මේ මිනිස් ලෝක කියන්න බෑ දිවි ලෝකෙත් තියෙනවා මනුස්ස ලෝකෙ ඉපදුනාම හරි වාසියක් තියෙනවා කියවට කමක් නැහැ මේකේ පොඩි වැරද්දක් තියෙන නිසා පොඩි හාමුදුරු නැත්තම් ඕක කවදා හරි වැරදියට බණ කියයි ඒක වැරදියට ගියොත් ඒක වැරද්දක් ඒකයි මේ පොතේ මේ කාරණා තිබුණාට ඒකත් පොඩ්ඩක් තව විමසා බැලිය යුතුයි ගුරු හාමුදුරුන්ගෙනුත් පොඩ්ඩක් අහලා බලන්නකො එතකොටත් කියලා දෙයි මේක සත්‍ය අසත්‍යතාවය ඉතින් සමහරු මෙන්න මේ වැරදි මතේ ඉන්නවා මේ වැරදි මතේ අපි සමාජගත කරන්න හොඳ නැහැ ඉතින් පොඩි හාමුදුරලාට ඒකයි මේ කාරණේ සිහිපත් කළේ ඉතින් බුදුහාමුදුරෝ දේශනා කළා ওই කාරණේ. ඉතින් එදා ධම්මපදයේ පුප්පු වර්ගයේ ගාථා ඇසුරු කරගෙන කතා හතරක් අපි පළවෙනි කොටසෙන් දෙවෙනි කොටසෙන් විස්තර කළා. තවත් ඉතින් ඉවර නෑ. තවත් කොටසක් ඊළඟ පාඩමේදී අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතින් හොඳට අහලා මේවා කියවලා නැවත නැවත බලලා තේරුම් ගන්න ලෙසට සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්ම දානං ජිනාති සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.